ශ්‍රීලංකාවේ නමවැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම වෙනුවෙන් වූ නමවැනි ජනාධිපතිවරණය හෙට පැවැත්වෙනවා. මේ මංචි ලෙමන් පාප් සැබවින්ම අතිවිශිෂ්ටයි. මෙවර ඊට තරගවදින අපේක්ෂකයින් සංඛ්‍යාව 38ක්. මෙවර ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයින් ගණන 1,71,40,354ක්. 2024 ඡන්දහිමි නාමලේඛනයට අනුව 1,881,129 වැඩිම ඡන්දදායකයින් සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් 1,765,351 දෙනෙකු සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 1,417,226 දෙනෙකු ලියාපදිංචි වී සිටිනවා. උතුරු පළාතේ ලියාපදිංචි ඡන්දහිමියන් සංඛ්‍යාව 899,268ක්. එයන්ව හෙට පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා දිවයිනපුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතයි. එලෙස ඡන්ද පොලට යන ඔබ මෙවර ජනාධිපතිවරණයේදී නිවැරදිව ඡන්දය භාවිත කරන්නේ කෙසේද? අපේක්ෂකයින් 39 දෙනෙකුගේ නම් සහ ඡන්ද සලකුණු ඇතුළත් ඡන්ද පත්‍රිකාවේ යම් අපේක්ෂකයෙකු ඉදිරියේ ඇති කොටුවේ 1/4ක් පමණක් යෙදීම ඡන්දය භාවිත කළ හැකි වළංගු ක්‍රමයක් වනවා. අපේක්ෂකයින් 30 දෙනෙකුට මනාප ප්‍රකාශ කරන්නේ නම් ඒ සඳහා කතරේ භාවිත නොකර අදාළ අපේක්ෂකයින් ඉදිරියේ අංක 1, 2 හෝ 3 පමණක් සලකුණු කළ යුතුයි. මනාප ප්‍රකාශ කිරීමේදී 1 අපේක්ෂකයෙකුට පමණක් මනාප සලකුණු කරන්නේ නම් අංක 1 යෙදීම ප්‍රමාණවත් වන අතර 2 දෙනෙකුට මනාප සලකුණු කරන්නේ නම් අංක 1 සහ 2 පමණක් යෙදීම වළංගු වනවා. හෙට පැවැත්වෙන 2024 ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබ ඔබගේ අනන්‍යතාව තහවුරු කෙරෙන ලියවිල්ලක් රැගෙන යාම අනිවාර්ය වනවා. ඒ සඳහා ඔබට ජාතික හැඳුනුම්පත, වළංගු විදේශ ගමන් බලපත්‍රය, වළංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පූජ්‍ය පූජක හැඳුනුම්පත, ජාතික හැඳුනුම්පත හිතොරතුරු තහවුරු කිරීමේ ලිපිය, ආබාධිත පුරවැසියන් සඳහා මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත, මැතිවරණ කොමිෂන් සභාව අනිකුත් පුද්ගලයන්ට නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත යන නමෙන් එකක් ඉදිරිපත් කළ හැකි. ඡන්දය ප්‍රකාශ කිරීමට යාමේදී ඡන්ද මධ්‍යස්ථානයේ ජංගම දුරකථනයේ රැගෙන යාම තහනම් කර තිබෙනවා. කඩාකප්පල්කාරී සිදුවීමක් වෙනවා අපි උපකල්පනය කළොත්. ඒ හරහා යම් කිසි ආකාරයක මේ ඡන්ද මධ්‍යස්ථානයේ විශ්වසනීයභාවය තර්ජනයට ලක් වෙනවා. මොකක්ද කරන්න තියෙන්නේ එතකොට? අපි සියලුම ආරක්ෂක විධිවිධාන මේවන විට යොදලා තියෙන්නේ එවැනි දෙයක් ඇති නොවන ආකාරයට. නමුත් අවසනාවකට හෝ එවැනි සිදුවීමක් සිද්ධ වුණොත් අපි ඒ සිදුවීම මොන විදිහේ සිදුවීමක්ද කියන එක පරිස්සම් කරලා බලලා ඡන්දයට යම් කිසි බලපෑමක් සිද්ධ වෙනවා නම් අනිවාර්යයෙන් මේ ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද විමසීම ශූන්‍ය කරනවා. අවලංගු කරාම දින 7ක් ඇතුළත නැවත ඡන්ද විමසීමක් පවත්වන්න ඕනේ. එතකන් සමස්ත ප්‍රතිඵලය නිකුත් කරන්න බෑ. ඒ හැබැයි මෙහෙම එකක් තියෙනවා. මුළු ඡන්ද සංඛ්‍යාව ගණන් කරලා බලලා ඒකෙන් සමස්ත ප්‍රතිඵලයට හානියක් වෙනවද කියන එක බලලා ඒ අපට විතරක් තීන්දුව කරන්න බෑ. දේශපාලන පක්ෂවල ලේකම්වරු කැඳවලා නැවත යනවද ඡන්දයකට නැත්නම් මේක එහෙමම අවලොන් කරලා දානවද කියන එක බලන්නේ. සමහර පුද්ගලයන් තුළ අනවශ්‍ය බියක් තියෙනවා. මේ ඡන්ද පෙට්ටි මාරු කරනවා. ඡන්ද පෙට්ටි වල අතනමගදී එක එක දේවල් දානවා ඒ විදිහට. මේ ජිල් මාට් වෙයි. ජිල් මාට් වෙනවා. මේකේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව හැටියට අපි බාර ගන්නවා. කිසිම දෙයක් සිදු කරන්න බෑ. 2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සිට ඡන්ද පෙට්ටි ඡන්ද පොළ වෙත රැගෙන යාම අද පෙරවරුවේ සිට ආරම්භ කෙරුණා. ඒ ආරක්ෂක රැකවල් මැදේ කොළඹ මෙන්ම මැතිවරණ දිස්ත්‍රික්ක 22කට අදාළව කටයුතු අද යොහුසුලුව ක්‍රියාත්මක වන අයුරු දක්නට ලැබුණා. මේ අතර නාගදීපයේ සහ මාදුගංගේ මාදුව දූපතේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානය සඳහා ඡන්ද පෙට්ටි බෝට්ටු මගින් රැගෙන ගිය අයුරු ඉන්නේ. දෙදහස් 24 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම නිරීක්ෂණය සඳහා දෙස් විදෙස් නිරීක්ෂකයින්ද එක්ව සිටිනවා. මේ මැතිවරණයේ සාමකාමී තත්ත්වය පවත්වා ගන්නට මේ රටේ පුරවැසියන් දේශපාලන පක්ෂ සමත් වෙලා තිබෙනවා. අපේ නිරීක්ෂකෙන් 4000කට වැඩි ප්‍රමාණයක් නිරීක්ෂණය කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කරලා තිබෙනවා. හෙට පැවැත්වෙන ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 63000ක්.
පොලිස් නිලධාරීන් ඍජුවම යොදලා තියෙනවා 63,000. විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදා නිලධාරීන් 11,000කට ආසන්න සංඛ්‍යාවක් අපි පොරොත්සු සේවයේ රඳවලා තියෙනවා. යම් කිසි අවශ්‍යතාවයක් වුණොත් ඔවුන් කැඳවීමට ක්‍රියා කරනු ලබනවා. ඒ වගේම පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ත් මේ වෙනකොට 3,000කට වැඩි සංඛ්‍යාවක් මේ සඳහා අවශ්‍ය කරන රාජකාරීවල අපි ඍජුවම යොදවාගෙන ඉන්නවා. සිවිල් ආරක්ෂක බලකාය නිලධාරීන්ත් අපිට 13,000කට වැඩි සංඛ්‍යාවක් අපි මේ මැතිවරණ රාජකාරීවල යොදවනවා. විශේෂයෙන් ජංගම සංචාර සඳහා අපි සිවිල් ආරක්ෂක බලකාය නිලධාරීන්ගේ සහාය ලබා ගන්නවා. ඡන්ද මධ්‍යස්ථානවලට බීමතින් පැමිණීමට හැකියාවක් නැහැ කියලා වාර්තා වෙනවා. මොකද ඒ කෙනාට ලැබෙන දඬුවම පේවෙන්නේ පුජ්‍යලේ ඇවිල්ලා ඒ ස්ථානයේ යම්කිසි කලබගැණියක් හදන්න කරන්න හදනවා නම් අපි ඔහොම මැතිවරණ නීති යටතේම තමයි අපිට අත්අඩංගුවට ගන්න වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ඡන්ද මධ්‍යස්ථානට එනකොට අපි නිරන්තරයෙන් කියව ජංගම දුර කතන ගේන්න එපා කියලා. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් බලා යන ඡන්දදායකින් අද උදැසන කොළඹ මධ්‍යම බස් නැවතුම්පළ, පෞද්ගලික බස් රථ නැවතුම්පළේ සහ කොටුව දුම්රිය ස්ථානයේ මෙන්ම මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ රැඳී සිටිනු දැකගත හැකි වුණා. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.